දැන් වෙලා තියෙන මොකක්ද? අපේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා. වෙනකොට 106 බද්ද 36 කරමු. මේකට කලින් තිබ්බේ ලක්ෂ 30ක් බදු නිදහස්. දෙවනි ලක්ෂ 30ට 106යි. දැන් ලක්ෂ 12ක් බදු නිදහස් 36 වෙනකොට ලක්ෂ 36 වෙනකොට 130ක්ම බදු වදිනවා. පොඩි එකක් නෙමෙයි 600කින් බදු ප්‍රතිශතය වැඩි කරලා තියෙන්නේ. පළවෙනි ලක්ෂ 30 නිදහස් දෙවෙනි ලක්ෂ 30ට 106යි තුන්වෙනි ලක්ෂ 30ට 112යි. ඉතින් මේකෙන් ලක්ෂ 90ක් වෙනකන් 112යි ලක්ෂ 60ට ගෙව්වේ. දැන් ලක්ෂ 30 ලක්ෂ 3ක් පහර වෙච්ච ගමන් ඕගොල්ලන්ගේ මාසික ආදායම 136ක් බදු ගෙවන්න ඕන. අර ඔය මැද පන්තික ඉන්නවනේ නිකන් ඔය ආයතනවල මැනේජර්ලා ඩිරෙක්ටර්ස්ලා මාකටින් හෙඩ්ලා වගේ අපිත් එක්ක කැම්පස් වල හිටපු දෙන්නේ කතා කරලා කියනවා මේ මොනා හරි කරන්න හිටියා ඒකත් ඉවරයි මේ ටිකත් අරගෙන අපිටත් බඩු මල්ලක් දෙන්න කියලා උඹලා හටම් පාටයක් දාලා ඔක අපිත් එන්න 27 වෙනකට කියලා. ඇයි වාහනේට ගෙවලා ඉන්සූරන්ස් එකට ගෙවලා ළමයිගේ ඉස්කෝලේට ගෙවලා ඉවරුණාට පස්සේ බඩු මල්ලක් ගන්නත් ඉතුරු වෙන්නේ නැහැ බදු කැපුවහම. දැන් ලක්ෂ ගණන් වලින් බදු කැපෙනවා. ලක්ෂ 3ට වැඩි නම් 3හ මාර පැනපු ගමන් 1.20ක් බදු කැපෙනවා. හම් එති වෙනද එහෙම කැපුන්නේ නැහැ රුපියල් 2300 බදු කැපෙන. දැන් ලක්ෂයක් නැති වෙනවා. ඉතින් ඒ ලක්ෂ හොයන්න බෑ. ආයතන ගෙවන්නේ නැහැ. බදු අඩුපාඩු අඩු කරන්න. ඊට අමතරව අපි කියන්නේ විකිනීම නවත්තන්න. දැන් මේ දවස්වල තෙල් සංස්ථාපන්ත සම්මත වුණා. පුදුම වැඩේ කියන්නේ තෙල් සංස්ථාපන්ත සම්මත වෙනකොට නේද? සජිත් ප්‍රේමදාස රයිට් කියලා ගණන් හදාද කියලා දෙන්නේ අපේ වෘත්තීය සමිතියේ සමාජිකයන්ට ඒගොල්ලෝ හම්බෙන්න කියපුවාම අපි හෙට උදේ මේක අපේ 100 ගණක් ඉන්නවා. අපි ෆයිට් එකක් දෙනවා කොහොම හරි අපිට මේක බේර ගන්න පුළුවන් කියලා බලනකොට මිනිහත් ගිහිල්ලා නැහැ ඡන්දෙට. පනතර ඡන්ද 80 67 77ක් හම්බ වෙනවා විරුද්ධව හම්බ වෙන ඡන්ද 17යි. වැඩි ඡන්ද 60කින් සම්මතයි. සජිත්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පනත සම්මත වෙන දෙවිලා බලන් ඉන්නවා තෙල් සංස්ථාව විකුණන්න. දැන් තෙල් සංස්ථාව ලාභයි. මාසෙට කෝටි 600 700 ලාභයි. ඒ කියන්නේ වැඩියෙන් අපිට තෙල් විකුණන්නේ දැන්. තෙල් සංස්ථාව අර හැමතිස්සෙම හදනවානේ මේ IOC එකත් එක්ක සමකරන. ඒක වැරදි. අනුපාතිකවත් වැරදි. ප්‍රමාණාත්මකවත් වැරදි. ඒක නිකන් අලියයි කූඹියයි වගේ තමයි. අලියයි මීයයි වගේ තමයි. තෙල් සංස්ථාවේ ටැංක වලින් තෙල් විකුණන තමයි IOC එක තෙල් බදන්නේ. තවත් බැරි වුණා. අඩුම ගාන දැන් අවුරුදු කීයක්ද? බෙදා හරින සිස්ටම් එක තවත් මේන්ටේන් කරන්නේ කන්ට්‍රෝල් කරන IOC කරලා IOC කරලා අපේ රටේ පෙට්‍රෝලියම් එකට තෙල් බෙදන මෙකනිසම් එකවත් අඩුම ගාන තව හදා ගන්න බැරි වුණා. මගේ ටැංකියේ තෙල් මම විකුණලා මම්ම හදලා කියන අපි මෙච්චරක් විකුණා ඔයගොල්ලෝ මෙච්චරක් විකුණා කියලා. ඉතින් අපි ගෙවන්න ඕනේ. ආන් ඒ වගේ වැඩක් IOC කරනවා. එහෙම කරද්දිත් නැව් තෙල් අංශය අපිට නැති වෙලා තියෙනවා. ගුවන් තෙල් අංශය නැති වෙලා දවසට ඩොලර් ලක්ෂ 14කට ගුවන් තෙල් විකුණනවා අපි දවසට. ඩොලර් මිලියන 1000කට. අවුරුද්දක් ගත්තොත් ඩොලර් මිලියන 500 විතර ගුවන් තෙල් විකුණන්නේ. අපි ඊයේ පෙර තෙල් සංස්ථාවේ සේවකයෝ කිව්වා අපිට දෙන්න ඩොලර් මිලියන 50ක් 60ක් අපි තෙල් ගුවන් තෙල් ගෙනල්ලා විකුණ විකුණ අපි මේ බිස්නස් එක කරන් යන්නම් කියලා. ඒක දුන්නේ දැන් ගුවන් තෙල් එක පෞද්ගලීකරණයට අවශ්‍ය 14 ඉවරයි. දැන් කරන්නේ ගුවන් තොටු පොලේ තියෙන ටැංකි ටික ඔක්කොම ටික තියෙනවා. දැන් කවුරු හරි සමාගමකට දීලා තියෙනවා. ඒගොල්ලෝ තෙල් ටික ගෙනාව විකුණා ඩොලර් වලින්ම සල්ලි අරගෙන යනවා. ඩොලර් වලින්ම තෙල් විකුණපු තැනත් අපි නැති කරගන. එහා පැත්තේ නැව් වලට තෙල් ගහනවා. ඩොලර් වලින්ම සල්ලි දෙන්නේ. ඒවා ටිකත් අපි නැති කරගන. අවසානයේ කියලා තෙල් සංස්ථාව පාඩුවිලු. තෙල් සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් අතිකාල වලට යන්නේ සාමාන්‍ය සත 92යි. බෙදුම් කරුවෙක සෙඩ් එක 3.50ක් දීලා තිබිච්ච 14ක් දෙන. බෙදා හැරීමේ සිර තියෙන ජාවාර. ඒ නිසා මේවා පාඩු කරලා තියෙන්නේ. හැබැයි තෙල් සංස්ථාව කියලා කියන්නේ රටක ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. රටේ ස්වෛරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.